අධ්‍යහන ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ විවෘත කෙරේ ඒකීය ශ්‍රී ලංකාවකට බහුතරයේ එකඟතාව අගමැති පහදයි ඇවන්ගාඩ් හිටපු සභාපති අත්අඩංගුවට 35කට මරු කැඳ වූ සෞදි අනතුර ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස පලාලි ප්‍රදේශයේ ඉදිකළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සැනිටුවන් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමේ සමරුපලකේ නිරාවරණය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගී වුණා. ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව චෙන්නයි සිට පළමු ගුවන් යානය යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා. ගුවන්තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙනවා. පලාලි ගුවන්තොට සංවර්ධනය සඳහා ආයෝජනය කළ මුළු මුදල රුපියල් මිලියන 2250ක්. ඊට ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ඇතුළත්. පළමු අදියරේ මීටර 950කින් සමන්විත ධාවනපතයක් ඇතුළත් වන අතර ආසන 72ට අඩු ගුවන් යානා හැසිරවීමට එහි අවස්ථාව උදා වෙනවා. මෙම ගුවන්තොටුපොළ අදිර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතයි. අමාත්‍ය අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ඉන්දිය මාකුමසාරිස් තරංජිත් සිංහ සන්දු යන මාතෘන් ඇතුළු විශාල පිරිසක් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයට එක්ව සිටියා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ශ්ව රැසක් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙහිදී ඉලක්ක විය යුත්තේ රට නොබෙදා බලය බෙදීම බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක රටක් යන්න බවද අග්‍රාමාත්‍යවරයා යාපනයේදී කියා සිටියා. ඊයේ යාපනයේ උදය පුවත්පත් කාර්යාලය වෙත ගොස් එහි කර්තෘ මණ්ඩල සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් පෙන්වා දුන්නේ විවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව හා ජනතාව වෙත බවයි. එබැවින් බහුතර ජනතාවකගේ එකඟතාවය ලබා ගනිමින් විවස්ථා ප්‍රතිසංස්කරණ කාර්ය ඉදිරියට ගෙන යා යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ජනපතිවරණය ජය ගැනීමෙන් පසුව විවස්ථා ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යන්නේ දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විවස්ථා ප්‍රතිසංස්කරණය පමණක් නොව ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යමින් සංවර්ධිත රටක් බිහි කිරීමට නම් ජනාධිපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි. සුළුතර ආණ්ඩුවක් සහිතව ජනතාවට දිනාගත් ජයග්‍රහණය තවත් ශක්තිමත් කළ හැක්කේ බහුතර ආණ්ඩුවකින් බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ඇවන්ගාඩ් හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම දෙවෙනිට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ නඩුවට අදාළව ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් මත මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කොන්දේසියකට රට පාවා නොදෙන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිකවරටිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතාවුරු කිනි වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල රැලි කීපයක් පැවැත්ුණා. නිකවරටිය, හිරියාල, දොඩංගස්ලන්ද, වාරියපොළ, මහව යන ප්‍රදේශවලදී එම ජන රැලි පැවැත්ුණේ. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. නිකවරටියේ පැවති ජන හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතින් 14 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්ුණා. SP නාවින්න, ඉන්දික, බණ්ඩාරනායක යන මාතෘන්තුළු ජනතා නියෝජිතින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මුළු රටම දන්නවා මට අපේක්ෂකත්වයේ ලැබුණු පිළිවෙතත් මගේ ප්‍රතිවාදියට අපේක්ෂකත්වයේ ලැබුණු ආකාරය. කොහොමද මගේ ප්‍රතිවාදියා අපේක්ෂකත්වයේ ලැබුවේ? වරිග සභාවේ රැස්වීමක් තිබ්බා. වරිග සභාවේ රැස්වීමට සහෝදර පරම්පරාව මුණුබුරා බිනිබිරිය ඔක්කොම එකතු වෙලා බන්දේසීක තියලා මෙන්න පුතේ අපේක්ෂකත්වය කියලා බාර දුන්නා. මම ගිය දුෂ්කර ගමන ඔබලා දන්නවා. එක එක වෙට්ටු දැම්මා. එක එක ප්‍රශ්න මතු වුණා. එක එක අභියෝග නිර්මාණය වුණා. එක එක කොන්දේසි ඉදිරිපත් කරා. කිසිම කොන්දේසියකට මේ සජිත් ප්‍රේමදාස යටත් වුණේ නැහැ. යටත් වෙන්නේත් නැහැ. සජිත් ප්‍රේමදාසව කොන්දේසි වලට යටත් කරන්නටත් බෑ. ඒ නිසා මිත්‍රවරුනි, මම ඔබලට කියන්න කැමතියි, මම කොන්දේසි වලට වහල් වෙන පුද්ගලෙක් නෙමෙයි. මම කොන්දේසි වලට රට පාවල දෙන මිනිස්සෙක් නෙමෙයි. මම මගේ ආදරණීය මාතෘභූමිය පාවල දෙන්නේ නෑ. මම හදවතින්ම මගේ රට, මගේ මාතෘභූමිය රකින්නවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මහව ප්‍රදේශයේදී ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා. ලාබාලම තරුණම ජනාධිපතිවරයා හැටියට තමුන් නාන්සෙලා මේ හයිය මට ලබා දෙනකොට මම ඔබලට කියනවා, ඒ ආබාධිත රණවිරු පවුල් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරු පවුල් වෙනුවෙන් මම පොරොන්දුවක් දෙනවා. අනිවාර්යෙන්ම මේ රටේ සුබ සාධන සංස්කෘතිය තුළ රණවිරු පරපුරට සුබ සාධනය ලබා දීම රටේ ප්‍රමුඛතම කාර්යභාරය බවට මම පත් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පැහැදිලි ස්ථීර ආර්ථික ප්‍රතිපත්ති සමගින් ජනතාව අපේක්ෂා කරන සුරක්ෂිත රටක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතාවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කොරණ නගරසභා පිටියේදී පැවැතුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් වෙන තේමාවෙන් පැවති රැලියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කීප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. ජනරලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා වටා සිටින්නේ වැඩ කළ හැකි පිරිසක් බවයි. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මෙන්න මේ හේතුව හින්දා මේ රටේ ආරක්ෂාව නැති වෙලා ගියා. අප ඉදිරියේදී නැවතත් තමුන්නාන්සේලාට සාමයෙන් ජීවත් වෙන්නට පුළුවන් සුරක්ෂිත රටක් ලබා දෙනවයි කියන එක මම පැහැදිලිව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ පැහැදිලි ආර්ථික සැලැස්මක් සමගයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මහ ජනතාව කේන්ද්‍ර කරගෙනයි. අපි එදා තමුන්නාන්සේලාට යම් පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරා. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවුරුදු දෙකහමාරකින් අවසන් කරා. වගේම මේ රට සංවර්ධනය කරා, ආර්ථික තත්ත්වය ඉහළට ගෙනාවා. අපි සමග හිටියේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. අපි නැවතත් තමුන්නාන්සේලාට මේ සැලසුම් ඉදිරිපත් කරන්නේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට, තීරණ ගන්නට පුළුවන් නායකත්වයක් හා වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් සමගයි. සාම්ප්‍රදායික පක්ෂපාතී ක්‍රමවේදයන්ගෙන් බැහැරව ප්‍රතිපත්ති මත පිහිටා ඡන්ද භාවිතා කරන බුද්ධිමත් ඡන්ද දායකින් පිරිසක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් මේ මහතා එම අදහස් පළ කළා. පාර හදා ගැනීම, එවැනි දේවල් වලට පමණක් ඡන්දය ලබා දෙන ස්වභාවය තවමත්
ප්‍රධාන ලක්ෂණය වශයෙන් ගම්මල තිබුණට ඒක එන්න එන්න අඩු වෙනවා පහුගිය අවුරුදු 20 වගේ ඇතුළත අපි ගත්තා. අපිට විශ්වාසයක් තිබෙනවා අඩුම ගානේ දැන් ලක්ෂ 160ක් ඡන්දදායකයෝ. ඔකෙන් ලක්ෂ 20ක් විතර ඡන්ද දාන්න වෙන්නේ නැහැ. ඒක සා එන්නේ නැහැ. අපි ලක්ෂ 140ක් ගත්ත ඉන්නේ ඡන්ද දාවි කියලා විශ්වාස කරොත් 180ක්. එතකොට ඒකෙන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් පක්ෂගත කැපුවත් කට්ටිය, පුවත් කොළඩින් රතු ඒ කට්ටිය ලක්ෂ 90ක වගේ සීමාවේ තමයි තිබෙන්නේ. ලක්ෂ 50ක පමණ පාවන ඡන්දයක ප්‍රසක් පසුගිය අවුරුදු 20 ඇතුළතදී හැදිලා තියෙනවා. ඔවුන් පක්ෂය වෙනස් කරනවා ප්‍රධාන මැතිවරණය මැතිවරණයට. ජනාධිපතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකරන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම අද සිට ආරම්භ කරන බව පෙෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ කටයුතු අද ආරම්භ කරන්නට සැලසුම් කරනවා. ඉදිරි දින කීපය තුළ අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම වෛරී ප්‍රකාශය වගේම වැරදි තොරතුරු සමාජගත වීම, තොරතුරු වැරදි ආකාරයට අර්ථකථනය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය වෙන ආකාරයේ සිදුවෙන ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය හරහා යම් ප්‍රමාණයකට වළක්ව ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාසයක් තිබෙනවා. මේ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව හරහා අදාළ ආයතනවත යොමු කරලා කඩිනමින් අවශ්‍ය මැදිහත් වීම කිරීම තමයි මෙයින් අපි අපේක්ෂා කරන්නේ. රටේ නායකත්වය අලුත් පරම්පරාවකට බහර දීම සඳහා කාලය පැමිණ ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවයි ගලගෙදර හතරලියද්ද ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස් වල උපාධියක් ලබාගෙන ඔය ජාත්‍යන්තර බලවෘත්තක් තියෙන තරුණ නායකයෙක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණය අපි මානවර දිස්ත්‍රික්කයේ ඡන්ද 88,000කින් දිනනවා. පසුගිය සැරේ 88,000කින් දිනනනම් මේ සැරේ ලක්ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන එතුමා ජනාධිපති කරන්න අපි මහන්සි වෙමු කියන පරිවිඩය මේ අවස්ථාවේදී ඔබ හැම ඉදිරියේ තමයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම දරාගන්න බැරි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අපිට පේනවා මේ දවස්වල ලොකු කුමන්ත්‍රණයක් දියත් කරගෙන යනවා. ඒ වගේම තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකවරුන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපිත් එකතු වෙන අයට විශේෂයෙන්ම කියනවා බොහොම කැත විදියට ඔය යම් තැනක හෝ හූවක් කිව්වනම් ඒ හූව කිව්වේ කිසිම තැනක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය නෙමෙයි. ඒක සැලසුම් සහගත ලෙස අලියාගේ නගුටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලන්නේ කුමන්ත්‍රණය කරන කුමාරතුංග මැතිනියලගේ සැලසුම් සහගත වැඩක් ලෙස තමයි මේ හූ කියන එක අපි දකින්නේ කියන එක විශේෂයෙන්ම කියනවා. පහුගිය අවුරුදු 4 ඇතුළතදී අපේ මනුස්සයට සලකන්නේ කොහොමද? සමෘද්ධිය තිබ්බ කා ළඟද? SB ගාව. වරාය තිබ්බ කා ළඟද? මහින්ද සමරසිංහ ගාව. තෙල් සංස්ථාව තිබ්බ කා ළඟද? චන්දිම වීරක්කොඩි ගාව. ප්‍රවාහන අමාත්‍යංශ කාටද තිබ්බේ? නිමල් සිරිපාලට. අපිට මොනවද තිබ්බ හැමතික? පිටං අමාත්‍යංශේ, පාර්ලිමේන්තු කටයුතු, නිවාස ඔය වගේ දෙක තුනක් අපිට නිකන් මනුස්සයට වැඩක් කරන්න පුළුවන් ඒවා ටික තිබ්බේ නැහැ. දැන් ඒ වුණාට මේ පහුගිය මාස 6 ඔබට දැනෙනව නේද යමක් වෙනවා කියලා ආසනවල. ඇයි? දින 52න් පස්සේ අපි ශ්‍රී ලංකාවේ පැත්තක දාලා තනි ආණ්ඩුවක් හැදුවා. පැහැදිලිනේ මොකද උනේ කියලා. ජනාධිපති අපේක්ෂකයෙක් වුණාම රටේ ව්‍යවස්ථාව ගැන දැනගන්නට ඕන, රටේ පවතින නීති ගැන දැනගන්නට ඕන, ඒකට දේශපාලන අත්දැකීමක් ඕන. ඇත්තටම මේ අතින් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පව්. ඒ දවස්වල කට වචනේ තමයි නීතිය. හැබැයි දැන් එහෙම නැහැ. කට රෙනන දේවල් කරන්න දැන් බෑ. ඒ නිසා එහෙම Tamanට හිතුන තාලෙට පුජ්‍යලියෝ නිදොස් කොට නිදහස් කරන්න බලයක් අපේ රටේ විධායක ජනාධිපතිවරයාට නැහැ කියන එක තවමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දන්නේ නැහැ. එතුම හැමදාම පහුගිය කාලය පුරා උත්සාහ කරේ මොකටද? නඩුවක දිනේ කල් දා ගන්න. එක්ක නඩුවේ උසාවිය මාරු කර ගන්න. නැත්නම් නඩුව අහන නඩුකාරයා මාරු කර ගන්න. ඔවැනි දේවල් වලින් උසාවියෙන් කට්ටි පැනපැන හිටපු කෙනෙකුට නීතිය ගැන දැනුමක් නැති එක, ව්‍යවස්ථාව ගැන දැනුමක් නැති එක නයි පුදුම වෙන්නේ. නීතිය ව්‍යවස්ථාව ගැන දන්න බොහෝ පුද්ගලයන් දෙද්දී මෙවැනි කෙනෙක් ජනාධිපති අපේක්ෂා කිරීමේ පළ විපාක තමයි අද යයි භුක්ති විඳින්නේ. මාතර මිලිස්ස ප්‍රදේශයේ සවිකර තිබූ පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක දත්ත සොරා ගැනීම සම්බන්ධයෙන් විදේශිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ATM යන්ත්‍රයේ සවිකර තිබූ කුටියට ඇතුළු වී මෙම විදේශිකින් දත්ත සොරා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර ඇති බවට කොටවිල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ බල්ගේරියා හා එස්තෝනියා ජාතිකින් දෙදෙනෙකු හා පොලන්ත ජාතිකින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලංගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ සිදු කළ වැට්ලීමකදී කර්මාන්ත ශාලාවක තිබූ කසල 3 කිලෝග්‍රෑම් 15,000ක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර බලකාය ප්‍රකාශ කළා. කසල තේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු අනුවයි මේවා සොයාගෙන තිබෙන්නේ. කිසිදු බලපත්‍රයක් නොමැතිව මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෛද්‍ය අත්සන් නිලමුද්‍රා සහ සහතික ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු කළුතර නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 56 හැවිරිදී මෙම පුද්ගලයා අසතුව වෛද්‍ය උපකරණ කීපයක් ද තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. මොහු කළුතර මහරෝහලේ සේවය කර විශ්‍රාමික සුළු සේවකයෙකු බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඝාතන සිද්ධීන් දෙකකට අදාළ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන ගල්කිස්ස සිල්වෙස්ටර් පාර පාලම අසලදී පුද්ගලින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන සිම්පත් 3ක් සහ ජංගම දුරකථන 3ක් ද සොයාගෙන තිබෙනවා. ලොව දෙවන විශාලතම බණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව 124 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පසුගියදා ගොඩබස්වනු ලැබුවා. තර්ක්මිනිස්ථානයේ සිට මෙරටට පැමිණි එම යානය අද දිනේ නැවත පිටත්ව යාමට නියමිතයි. මෙම යානය 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වඩවා ඔවුන්ට විවේක ගැනීමට අවස්ථාව සලසා දීම සහ ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අරමුණින් මෙම යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඇන්ටනෝව් 124 ගුවන් යානය මෙරට වෙත පැමිණි දසවන වතාව මෙයයි. සියනෑ අලුත්කූරු දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසිහ ස්වාමින් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ බෑබඩ පුරාණ විහාරයේ සහ ගොනහේන මූලගන්ධ කුටි මහ විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළා. කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළ පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසිහ ස්වාමින් වහන්සේ ශාසනික මෙන්ම ආගමික මෙහෙවර රැසක් ඉටු කර තිබෙනවා. අපවත් වී වදාළ ඇඹරළුවේ පඤ්ඤාසිහ ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගොනහේන සූර්යාරච්චි මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩාපුවත්. ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. ඒ ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන 24 වනදා සිට 27 වනදා දක්වා බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික පිරිසක් එක්වනවා. ඊට ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් 750ක්ද එක්වනු ඇති. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකින්ට පිරිනැමෙන ත්‍යාග මුදල් දෙගුණ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට අමතරව ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට ඉතිහාසයේ පළමු වරට මෝටර් රථයක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරිපත් වීම විශේෂත්වයක්. මේ වන විට ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණගෙන සිටින්නේ බස්නාහිර පළාතයි. විවිධ වැඩසටහන් පැවැත්වුවම මොකද්ද මේ ක්‍රීඩාවට වෙන්නේ? එක එක තැන්වල විෂමතාවය තියෙන්නේ ඇයි? ඇයි අපිට තාමත් මේ සුසන්තිකාගෙන් පස්සේ ඉස්සරහට යන්න බැරි උනේ ක්‍රීඩාවෙන් පදක්කම ගන්න? එක එක ක්‍රීඩාවන් අතර තියෙන මේ ප්‍රශ්නේ මොකද්ද ආදී වශයෙන්? රජයේ සේවකයෙක් හැටියට මම මේ ගැන මම කනගාටු වෙනවා කියන්නේ ක්‍රීඩා ප්‍රතිපත්තියක් 2012 දී අනුමත වෙලා තිබුණා වුණත් ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව උපාය මාර්ගික සැලසුමක් තිබුණේම නැහැ. ඒකේ ඉඳලා සෙඩ් එක දක්වම තියෙන දුර්වලතාවයන්, තෝරා ගැනීමේ දුර්වලතාවයන්, පුහුණු කිරීමේ දුර්වලතාවයන්, පුහුණු කරන්නන්ගේ දුර්වලතාවය, මේ හැම එකක්ම හරි ක්‍රමවේදයක් නැති හින්දා සිද්ධ වෙන දේවල්. මේ පිළිබඳව අධ්‍යයනය කරලා කෙංගලන්තයේ තියෙන ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කරලාද සමාගම සමග සාකච්ඡා කරලා අපිට උපාය මාර්ග සකස් කරනවා සම්පූර්ණ ඉදිරි වසර පහට. ලෙක්ට්‍රා ග්‍රෑන්ඩ් පික්ස් 2019 ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සචින්ද සිල්වා සමත් වුණා. කොළඹ රාජකීය විද්‍යාලීය ගොල්ෆ් පිටියේ පැවති තරගාවලියට ක්‍රිඩිකින් 80 දෙනෙකු එක්ව සිටියා. ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් වලට මෙම තරගාවලිය තුලත් වෙනවා.
තරගාවලියේ ආරම්භයේ සිටම සචින්ද සිල්වා ඉදිරියෙන් සිටියා. ඔහුගේ ජයග්‍රහණීට පහර 207ක් ඇතුළත්. පහර 212කින් තරගේ නිමා කළ JMD ඉන්දික අනුශූරතාව දිනාගත්තා. තුංගන ස්ථානයේ පත් වුණේ BA සංජීවයි. ඔහු තරගේ නිම කළේ පහර 217කින්. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. සුබ දවසක්. www.itnnews.lk